අයිබෝවන් ඔබ මේ එක්ක සිටින්නේ මැද පෙරදිග පෝතිකාශ සමගයි මුලින්ම අවධානය එක්සත්තරාපි එමින් රාජ්‍ය වෙත අබුඩාබි පොලිසියට අයත් ගුවන් ගිලන් රථයන් අනතුරකට ලක් වී ඇති බවට වාර්තා වනවා ගුවන් නියබුවන් දෙදෙනා වෛද්‍යවරයෙකු සහ හෙදියක් අනතුරෙන් මියගිය බව අබුඩාබි පොලිසිය පවසනවා මියගිය අයගේ පවුල්වල සමාජිකයින්ට සිය බලවත් කනගාටුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අබුඩාබි පොලිස් අනතුරු නිලධාරියා ප්‍රකාශ කර සිටිනවා දැන් අවධානය සෞදි අරාබිය වෙත COVID-19 එන්නත නොගත් පුද්ගලයින් ගැන දැඩි තීරණයක් ගැනීමට සෞදි අරාබිය කටයුතු කරන බවට වාර්තා වනවා ඒ අනුව ඔක්තෝබර් 10 වෙනිදාෙන් පසු එන්නත් නොගත් පුද්ගලයින්ට ගුවන් යානයක හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීම තහනම් කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටිනවා ඕනෑම සංස්කෘතික අධ්‍යාපනික සමාජ විනෝදාත්මක හෝ ක්‍රීඩා උත්සවයකට සහභාගි වීමට හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනික ඇතුළත් වීමට COVID-19 එන්නත් දෙකම ලබාගෙන සිටීම අනිවාර්ය බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී දැන් අවධානය කුවේට් රාජ්‍ය වෙත කුවේට් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කුවේට් පොලිසිය අත්අඩංගුවටගෙන ඇති බවට වාර්තා වනවා අධිකරණ අමාත්‍යාංශ නිකුත් කරනු ලබන හැඳුනුම් පතක් ව්‍යාජ ලෙස සකස් කර ළඟ තබාගෙන සිටි බව පොලිසිය ප්‍රකාශ කර සිටී නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට බාර දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා දැන් අවධානය ඕමානයේ වෙත ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6ක ණය මුදලක් ලබා දීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටිනවා මෙම ණය මුදල නැවත ඉතා සහනදායි කොන්දේසිය අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර 5ක් අතවන තෙක් ණය හෝ පොලිය මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බවද ඒ මහතා පවසනවා ඉන්පසුව ණය සහ පොලිය ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මාසකට ඩොලර් මිලියන 300 බැගින් ලංකාව වෙත නිදහස් කිරීමට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බව ඒ මහතා සඳහන් කර සිටී ස්තුතියි